ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අද එකතු වෙන්න Business Set 25 සමගින්. රුසියා යුක්‍රේන අර්බුදයේ යුරෝපා කලාපයට විතරක් නෙවෙයි. මේ වෙනකොට මුළු ලෝකයේම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරලා තියෙනවා. ඒ හේතුවෙන් අද වෙනකොට මෙරට රත්රන් මිල සීක්‍රේන් ඉහළ යමින් පවතිනවා කියලයි වාර්තා වෙන්නේ. කොළඹ හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයන් පවසන අන්දමට රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. රුසියා යුක්‍රේන අර්බුදයේ මෙලෙස රන් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 150,000ක් ලෙසද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 139,000ක් ලෙසද සටහන් වෙනවා. එමෙන්ම මෙරට රත්රන් වෙළඳපොලේ දැඩි රත්රන් හිඟයක් හටගෙන ඇති බවද රන් නිෂ්පාදකයන් පෙන්වා දෙනවා. කෙසේ වුවද ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකා ඩොලර් 1974ක් ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැවුම් තොරතුරු කීපයකටයි දැන් අවධානය. මහින්ද්‍රා ඇන් මහින්ද්‍රා ලිමිටඩ් සහ ආයිඩියල් මෝටර්ස් අනුබද්ධිත ආයිඩියල් සමූහ ව්‍යාපාරය නිෂ්පාදනය කළ නවතම මහින්ද්‍රා බොලෙරෝ සිටි පිකප් රථය මෙරට වෙළඳපොලට හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණා. 1945 වසරේදී ආරම්භ කර දැනට රටවල් 100කට අධික සංඛ්‍යාවක තම ව්‍යාපාර කටයුතු වල නිරත මහින්ද්‍රා සමාගමේ බොලෙරෝ සිටි පිකප් රථය මෙරට දීම එකලස් කර නිෂ්පාදනය කළ ප්‍රථම වාණිජ රථය වෙනවා. 2019 වසරේදී වැලිපැන ප්‍රදේශයේ ආරම්භ කළ මහින්ද්‍රා ආයිඩියල් ලංකා ඔටෝමෝටිව් ඇසෙම්බ්ලි ප්ලාන්ට් හි නිෂ්පාදනය කෙරුණු මෙම රථය වෙළඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එම සමාගමේ මෝටර් රථාංශයේ ප්‍රධාන විධායක නිලධාරී විජේ නාග්‍රා, ආයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලින් වෙල්ගම, උපසභාපති අරවින්ද ද සිල්වා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් දයාරත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙවර ලෝක කාන්තා දිනයට සමගාමීව සරසවි පොත්හල පැවැත්වූ Let's Embrace Women Authors වැඩසටහන සම්මානනීය කතුවරියන්ගේ සහභාගීත්වයෙන් වන් ගෝල් ෆේස් හිබීටි සරසවි පොත්හල් ශාඛාවේ ආලින්දයේදී පැවැත්වුණා. ශ්‍රී ස්ත්‍රී කෘතිය එළි දැක්වීම මෙහිදී සිදු වූ අතර කතුවරියන් 6 දිනකට උපහාර දැක්වීමටද කටයුතු කෙරුණා. සරසවි ප්‍රකාශන සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රේමසිරි හපුතන්තුර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සුපුරුදු පරිදි අදත් ඔබ එක්වන්නේ Business at 25 සාකච්ඡාමය වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාවට එකතු වන්නේ ඩීමෝ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න ඩීමෝ ආයතනයේ දායකත්වය කොයි වගේද? අපි පළමුව පටන් ගත්තේ මහේන්ද්‍ර කියන ට්‍රැක්ටර් අංශයේ. හැබැයි දැන් ඈතක සිට අපි අමුද්‍රව්‍ය පොර සීඩ්ස් එතන ඉඳලා අපනයනය වෙනකම්ම අපි දැන් කෘෂිකර්මාන්තයේ සහභාගී වෙලා ඉන්නවා. නවීන තාක්ෂණය කොයි වගේද මේ දේවල් සඳහා ප්‍රයෝගී වෙන්නේ? කෘෂිකර්මාන්තයේ සියලුම ස්ථානවල නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පාවිච්චි කරන පොහොර. එතකොට වගාවන් නඩත්තු කිරීම මැනේජ්මන්ට් අපි ලබා දෙන්න ඕනේ ගොවි මහතුන්ට. ගොඩක්ම අපනයනය කරන්නේ raw products. එහෙම අපනයනය කරන්නේ නැතුව අපි කොහොමද value added product අපනයනය කරන්නේ සහ ලංකාවේ මාකට් එකට ලබා දෙන්නේ? අපේ රටේ කෘෂි නිෂ්පාදන වලට විදේශ වෙළඳපොලේ මොන වගේ තැනක්ද තියෙන්නේ? සියලුම දේ අපේ quality ඉල්ලුමක් තියෙනවා. ඒත් සමගම හැබැයි අවට ඉන්න රටවල් නවීන තාක්ෂණය යොදාගෙන අපි ඉන්න තැනටම වගේ ඇවිල්ලා තියෙනවා. එම නිසා අපි කවදාවත් හිතිය යුතු නෑ අපි මෙතනම ඉන්න ඕනේ කියලා. විදේශ වෙළඳපොළ වැඩි කරගන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? විදේශ වෙළඳපොළවල් බලනවා traceability. ඒ කියන්නේ අපි දාන පොහොර එකේ ඉඳලා සීඩ් එකේ ඉඳලා යොදා ගන්න තාක්ෂණය, එතකොට ඕගැනික්ද ඉනෝගැනික්ද වැලියු ඇඩ් කරනකොට යොදා ගන්න කර්මාන්ත ශාලා ගැන සියලුම දේ ගැන වාර්තාව එක එක ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ්ස් අපි මීට් වෙන්න ඕනේ. මේ මොහොතේ අපි ආර්ථික අත්පුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න ඔබතුමන් දෙන යෝජනා මොනවාද? ලංකාව පැත්තෙන් ගත්තොත් අපි හරි වාසනාවන්ත රටක්. මං හිතන විදිහට අපිට හරි සැලැස්මක් ඇතුව ගියොත් කෘෂි කර්මාන්තයංශය, ටුවරිසම්, බැංකින් සර්විසස්, ෆයිනෑන්ෂල් සර්විසස් ඒ වගේ සර්විස් අංශයෙන් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපේ සාකච්ඡාවට එකතු වුණාට. බොහොම ස්තුතියි. හමෙමු මෙවැනිම වැඩසටහනකින් ලබන සතියේදීත්.